අතිගරු මහින්ද්‍රාජපක්ෂ මැතිතුමනි, තාම ගෞරවාදරයෙන් ගුරුවරුන් විදුහල්පතිවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වියතුන් සිටින මේ සභාවේ පූජනීය මා සංඝරත්නයේ අවසර වගේම අනිකුත් ආගමික නායකයින් අවසරයි, ජනාධිපති අපේක්ෂක කොටාමේ රාජපක්ෂ මහත්මා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීල් පීරිස් මහත්මා, ඒ වගේම අනිකුත් සියලු මන්ත්‍රීවරු, ගේම තුමතුරු, පළාත් සභා නගර සභා වන ප්‍රාන්ත මන්ත්‍රීවරු, පාණ්ඩ නියෝජිතව ආරාධිත අමුතුම, ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති, ඒ වගේම ලේකම්තුමා, අතුරු නිලධාරි මණ්ඩලය, නන්දිසිං බැමිණි සිංහපුර මහතු, ආත්මිනි මිත්‍රෝනි, මුලින්ම ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ දෙවන සංවත්සර උත්සවය පැවැත්වෙන මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මුලින්ම මම සතුටු වෙනවා. මෙම උත්සව සංවිධානය කිරීම ගැන අධ්‍යාපන සේවා සංගමයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් මගේ ස්තුතිය මම ආස්තේ පුද කරන්න ඕන. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සුභාසින්සෙන්ද මේ අවස්ථාවේ ඔබ සංගම වෙත මා පිරිනමනවා. මම දන්නවා පළවෙනි ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමය ආරම්භ කළේ 2015 ඉනිවැරදි කිරීමට යටත් වෙයි යන්නත් බලන්න. මේ වන විට සංගමයට 25,000 වැඩි කර ගැනීමට හැකිවීම ගැනත් අපි සතුටු වෙනවා. එකක් වඩා සතුටු වෙන්න පුළුවන් කාරණයක් තමයි අධ්‍යාපන සේවා නියුක්ති කියන්නේ සමූපකාර සකසුරුවම් සහ ණයදෙන සමිතිය ගුරු ගෙදර සංවිධානයේ ඔබ සංගමයේ නිලධාරීන් පරිපාලනය යටතට ගැනීමට හැකියාවක් ලැබීම. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමේ සියලු දෙනාටම අපි ප්‍රශංසාව හිමි කරනවා. අද ඔක්තෝබර් 5 වෙනිදා ලෝක ගුරු දිනය. එක්සත් ජාතික සංවිධානය විසින් ඔක්තෝබර් 5 වෙනිදා ලෝකයේ ගුරු දිනය ලෙස නම් කිරීමට තීරණය කරේ මෙදැනි ශ්‍රී ලංකාවේ යෝජනාවක් අනුව. කලී තුම බලවෙනි සභාපතිවරයා මෙන්ඩිස් මහත්තයා තුමා තමයි මම හිතන්නේ යෝජනාව ගෙනා. ඒ යෝජනාව තමයි එදා පිළිගෙන ඒ සමුළුවේදී පිළිගත්තේ. මම හිතලා 94 කාභාගෙත්ති 1990 පමණ 23 සමුළුවට සමුළුවේදී තමයි මෙන්ඩිස් ඇතුළු නියෝජිත පිරිස මේ ඉල්ලීම ඉල්ලීම අනුව ඉදින්නේ ගැටේ. ඉදන් සිට අද දක්වාම ලෝක ගුරු දිනය ඔක්තෝබර් 5 වෙනිදා බටහිර බටහිර රටවල් නම් ඔක්තෝබර් 6 වෙනිදා ලෝක ගුරු දිනය සමරන. ඉතින් ඒ එක්සත් ජාතීන් විසින් ගුරු දිනය ප්‍රකාශයට පත් කිරීම ගැන මම හිතන්නේ අපි සියලු දෙනා ප්‍රජාවම ආඩම්බර විය හැකි කාරණය. ඒක නිසා අද ලෝක ගුරු දිනය සමරන අවස්ථාවේදී ඔබේ මේ ගුරු බෞතුන් මේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ශාලාවට රැස් වෙලා මේ ගුරු දිනය සමරනවත් එක්කම ඔබේ සංවත්සර උත්සවයේ සමරන්නට කටයුතු කිරීම දෙවන සංවත්සර අපි විශේෂයෙන්ම වර්තමාන 248,000 ගුරු ජනගහන
මේ ප්‍රශ්න රහසක් තියෙනවා. මම දැන් මේ රටේ පාසල් යන සිළු දරුවන්ගේ අපදරියන්ගේ සිළු දෙනාගේ අනාගතය සැලසුම් කරන පිරිස තමයි ඔබ. මේ ගුරු පරපුර. අපේ දරපරපුරට නිසි මඟ පෙන්වනු ලබන්නේ මේ ගුරු මෑණි පියවරු විසින් කියන එක අපි වාදින්ම අපි පිළිගන්නවා. ඊයින් සලකනකොට ඔබ රටේ අනාගතයේ ගමන් කළ යුතු දිශා සැලසුම් කරන්නේ ඒ කරා දරු පරපුර මෙහෙවන්නේ මේ රටේ ගුරු පරපුර බව පැවසීම වරදක් නොවේ. ඒ වගේම ගුරුවරුන්ගෙන් ඉටුවිය යුතු ගුණාත්මක සේවාව ඔවුන්ගේ පුහුණුව ඔවුන්ගේ ප්‍රශ්නාඳුනා කියන එම ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම වැනි කරුණුවලට ප්‍රමුඛත්වයක් ලබා දීම අපි කළ යුතු කාර්යයක් වශයෙන් අපි දකිනවා. මං හිතන්නේ තෘප්තිමත් ගුරු පරපුරක් සිටීම තෘප්තිමත් සිසු පරපුරක මූලික අනිතාලම වෙනවායි කියලා මම විශ්වාස කරනවා. තෘප්තිමත් ඵලදායී වගේම දේශයට හිතැති සිසු පරපුරක් රටේ අනාගතයේ පෙරගමන් කරු වෙනවා කියන එක අපි විවාදයෙන් පිළිගත යුතු තියෙනවා. මේ තත්ත්වය දේශපාලඥයන් වශයෙන් අප සැමදා අවබෝධ කරගෙන හිටියත් අපේ පක්ෂය. එනිසා තමයි අපේ ආණ්ඩුව පැවති කාලයේදී පාසල් අධ්‍යාපනය පාසල් ළමුන්ගේ සුභසාධක සමුගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම ගුරු පරපුරේ ප්‍රශ්න කෙරෙහි ඉදම විශේෂ අවධානයකින් ක්‍රියා කළා. අපට මතකයි 2010 ඉදිරිපත් කළ මහින්ද චින්තන ඉදිරිදැක්මේ පංච බල කේන්ද්‍රීය සංවර්ධනය තමන් මගේ එහි කේන්ද්‍රස්ථානයක් වූයේ දැනුමේ කේන්ද්‍රස්ථානයයි. අපි ඒ අනුව අධ්‍යාපන ශේෂයේ සැලසුම් සහගතව සංවර්ධනය කළයි කියන එක ඔබ පිළිගන්න. පාසල් අධ්‍යාපනයට කිසිම බාධාවක් එල්ලවීමට අපි ඉඩ දුන්නේ නැහැ. ඒක පෝෂණය කරන්න අපිට පුළුවන් වුණා. අපි ත්‍රස්තවාදී යුද්ධය පැවති කාලයේදී තවත් උතුර නැගෙන නොයි කොළඹ බෝම්බ පිපුණු දවස්වලත් අපි පාසල් වැසා දැම්මේ දැමීමට ක්‍රියා කරාද? නෑ. ඒ දරුවන්ගේ ආරක්ෂාව තවරුකොට පාසල්වල ආරක්ෂාව තවරුකොට සාමාන්‍ය ආකාරයෙන් පාසල් පවත්වාගෙන යමට අපට ශක්තියක් තිබුණා. මේ රටේට ඒ ශක්තිය නෑ. ඒකයි වෙලා තියෙන්නේ. අපිට ඒකට සැලසුමක් තිබුණා. ඒ වගේම අපි තමුන්වන්සල දන්නවා මම අපි විශ්වාස කරන එකක් තියෙනවා. හැම ගුරුවරයෙක්ම උපාධිධාරී කරන්න ඕන කියන විශ්වාසය අපිට තියෙනවා. හැම වැඩපිළිවෙලක් අපි හදන්න ඕන. ඒ සඳහා පහසුම වැඩපිළිවෙල අපි සකස් කරනවායි කියන එකත් අපි මේ අවස්ථාවේදී. පළවෙනි ශ්‍රේණිය සිට පහ දක්වා වූ ප්‍රාථමික පාසල් ළමා පාසල් මිතුරු පාසල් ලෙස අන්දහක් වන සංවර්ධනය කළා. හයවැනි ශ්‍රේණියේ සිට 13 වසර දක්වා වූ ද්විතීක පාසල් සඳහා මහින්දෝදේ විද්‍යාගාර පරිගණකාගාර ලබා දී දරුවන්ට අවශ්‍ය සියලු පාසල් සලසන්නේ භාෂා වෛදම් වන්නන්න පුළුවන්. මුන් සියලු දෙනාම වක්මන් තාක්ෂණික යුගයට උරු පුරුදු කරනට අපිට පුළුවන්. කඩේක කඩා කප්පල් කරලා තියෙනවා. ඒ වගේම අද අපි බලාපොරොත්තු වෙනවා මහින්ද රාජපක්ෂ විද්‍යාල වැනි මහින්ද රාජපක්ෂ විද්‍යාල හොමගම මාතර තියෙන ඉවැනි මා දිස්ත්‍රික්කේ දෙක අඩු වශයෙන් එකක් ලබා දීමට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳ පාසල් ඉතින් මේක අපි කළ යුතු කාර්යයක්. ඉතින් අපිට ඒක කරන්න පුළුවන්කම තියෙනවා. මේ ආණ්ඩුව මම හිතන්නේ පාසල් 9950ක් විතර තියෙනවා. අපේ මතකයේ හැටියට අපේ කාලය තුළ ඒක 6000කට වැඩි සංඛ්‍යාවක් සංවර්ධනය කරා. නව විශ්වය මාලා හඳුන්වලා
තාක්ෂණ ඉංජිනේරු පරිගණක ඉංජිනේරු ජෛව විද්‍යා වෛද්‍ය වැනි විෂයන් පාඨමාලාවලට එක් කළා. ඉතින් මේක අපිට කරන්න පුළුවන්කම ලැබුණා. අපි සාගර විශ්වවිද්‍යාලයක් හැදුවා, හරිත විශ්වවිද්‍යාලයක් හැදුවා, තාක්ෂණික විද්‍යාපීඨ ආරම්භ කළා, දරුවන්ට නමක පාරක් පෙන්නුවා. හැබැයි එවැනි සමාරිය අද සාගර විශ්වවිද්‍යාලය ගැන කතා කරන්නේ එක පිළිබඳව ප්‍රශ්නයක් අපිටත් තියෙනවා. ඉතින් ඒවා ආරම්භ කරපු මොකටද කියන එක පිළිබඳව අවබෝධයක් නැතුව තමයි අද උගන් දෙනවා වැඩ කරන්නේ. අපි බොහොම පැහැදිලි ඔබගේ ප්‍රශ්න මතකද රාසියක් ඔබ දීලා තියෙනවා ගෝඨාභ රාජපක්ෂ මහත්මයාට අද සංදේශකින් බාර දුන්නා. ඒ අපිට කළ හැකි සියලුම ඉල්ලි වලින් සියලුම ඉල්ලි කිරීමට අපි පසුබට වෙන්නේ නැහැ කියන එක. ඒ නිසා මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ. ඔබ කරන සේවය අපි ආගය කරනවා, රට ආගය කරනවා, ජාතියක් වශයෙන් අපි ආගය කරනවා. ඒ නිසා ඒ කාගේදී ඔබට අපි ගෞරවය ස්තුතිය පුද කරමින් ඔබේ අධ්‍යාපන සේවා සංගමයේ ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගම ඉතාම සාර්ථකව ඉදිරියට ගෙන යන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ආණ්ඩුව පසුගිය කාලේ කරගෙන ගිය පරිගැණීම් ගැන අපි හොඳ ආකාර දන්නවා. පසුගිය සම්මේලනයේදී ලේකම්තුමා කියලා තියෙනවා, පරිගැණීම සඳහා හරියට පරිගන්න බැරි වුණා. මොකද ජනාධිපති එක පැත්තක, අගමැති අනිත් පැත්තේ තියෙනවා. ඒක නිසා පරිගන්න හරියට බැරි වුණා. පරිගන්න අපිට බලය දෙන්නේ, හරියට පරිගන්න අපිට බලය දෙන්නේ කියලා. ඉතින් මේ පරිගන්න බලය දෙන රට එහෙම වෙයිද? මේක තමයි මේ අය කියන්නේ. ඒක නිසා මම හිතනවා අපි දරුවෝ අනිත් පැත්තෙන් මේ කට්ටියගේ කතාවලට අහුම්කන් දුන්නම් මට හිතෙනවා ඇයි දෙයියනේ මේ කට්ටිය කිරිදා ඉස්කෝලේ කොටත් ඇව්වේ නැද්ද කියලා අහන්න. ඉන්දා මේ අය ඉරිදා ඉස්කෝලේ යවන්නේ මුලින් කටයුතු කරන්න ආවෙනවා කියලායි මට හිතන්නේ. ඔය ලොකු ලොකු තනතුරු වලට තරක් කරන්න ඉස්සෙල්ලා ඒක සියල්ලත් ඔබ සියලු දෙනාට මගේ සුභතුන් පුද කරමි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිරි විශ්වාසය තියන්න වැඩ බාරගත්තම වැඩ කරන්න පුළුවන් නායකයෙක් කියන එක අපි ඔහු පසුගිය කාලේ මහින්දරාජපක්ෂමැතිතුමනි ඔබතුමාට ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ වියත් සභාවේදී ගුරු දිනයත් තේමා කර ගනිමින් සිංහල, දමිළ, මුස්ලිම් සියම ජාතීන්ට අයත් ගුරු භවතුන් අද මේ සභාවට එකතු වී සිටිනවා. දමිළ ගුරුවරුන්ගේ උපහාරය ඔබතුමන් වෙත පිරිනැමෙන අවස්ථාව අපි තම ගෞරවයෙන් ආරාධනා කරනවා. වීරයියා මෝහන් රාජ් මහතාටත්, වේලුපිල්ලේ සුකුමාර මහතාටත් මේ වේදිකාවට අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා. දෙපළම විදුහල්පතිවරු දෙපළක් වීරයියා මෝහන් රාජ්, වේලුපිල්ලේ සුකුමාර. අடுத்ததாக ஐந்தாவது நிறைவேற்ற ஜனாதிபதி அதிமேன்மை தங்கிய மஹிந்த ராஜபக்ச அவர்களை பொன்னாடை போர்த்தி கௌரவிக்கும் முகமாக ஸ்ரீலங்கா பொதுஜன கல்வி சேவை சங்கத்தின் தமிழ் பிரிவு சார்பாக அதிபர் வீரையா மோகன்ராஜ் மற்றும் அதிபர் வேலுப்பிள்ளை சுகுமார் அவர்களை அன்புடன் அழைக்கின்றோம். தமிழ குருவருங்கே උපහාරය, ගෞරවය, ආනුභාවක් දේශයක්, ශක්තිමත් දේශයක් සාභිමානී ශ්‍රී ලංකාවක් යළි උදා කරනු මැනවින් දැන් ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ නිල වෙබ් අඩවිය ජනගත කිරීමේ අවස්ථාව. ශ්‍රී ලංකා පොදු ජන අධ්‍යාපන